චෝරි රසිංහයන් වගේ කිය අයගෙන් ලැබුණු ගුරුහුරුකම් ඊට වඩා විශාලයි. ඔහු මාව ඉතාම හොඳින් නිරීක්ෂණය කළා. සිසිල ගිනිගනී වගේ චිත්‍රපටයක් කරන අවස්ථාවේදී ඔහු එහි රඟපෑවා. තිර රචනයේ මගේ ප්‍රසන්න විතානගේ වගේ කෙනෙක්ව මම අඳුනලා දෙනවා සිනමාවෙන්. සිනමාවට අඳුනලා දෙනවා ප්‍රසන්න විතානගේ අද මං හිතන්නේ ජාත්‍යන්තරයේට අවධානයට ලක් වෙච්ච තැනක්සේ. මම අඳුරලා දුන්නේ නැත්තම් ගෑන් වෙන කවුරු හරි ඔහු අඳුරලා දෙයි. ඔහුගේ දක්ෂතා නවත්තන්න බෑ කාටවත්. නමුත් මට වාසනාව තිබෙනවා ප්‍රසන්න විතානගේ අඳුරලා දුන්න පුද්ගලයා ප්‍රසන්න විතානගේ චිත්‍රපට කර්මාන්තයට එකතු කරපු පුද්ගලයා මම කියලා ආඩම්බර වෙන්න. ඒක මම කරපු දෙයක් නේ. මම නොකරපු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේ දැන් මට මේ අත්දැකීම් පිළිබඳව කතා කරන්න ගියොත් මං හිතන්නේ ඔබටයි මටයි තව දවසක කතා කරන්න වෙයි. ඉතින් ඔයා ඔබට මම දන්නේ ඔබ අපහසුයෙන් ඉන්නේ කියලා. නමුත් ඔබ අපහසුයෙන් නෙවෙයි නම් වෙන දවසක වුණත් මම කැමැති කතා කරන්න. මොකද මේ මං කියන දේවල් වලින් ඔබත් ප්‍රයෝජනයක් ලබයි කියලා මම දන්නවා. මොකද ඔබ මා සමග වැඩ කරද්දී ඉතාම ලෙන්ගතෝ සුහදව වැඩ කරා. ඒක තවත් තැනකට යොමු කරන්න මගේ අකමැත්තක් නැහැ. කවුරු හරි මේකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් කොටම වඩා සතුටක් ලබන්නේ මම. අය මුලින්ම සම්මානයට පාත්‍ර වෙන්නේ මායා චිත්‍රපටි. ඔව්. ඒ පිළිබඳව මතක් කරමු. සම්මාන පිළිබඳව මතක් කරනවා නම් ගයන් මායා චිත්‍රපටියට මට ලැබෙන්නේ සුළු චරිතයක්. දර්ශන හයක් වගේ ඇති. නමුත් මේ චිත්‍රපටියේ මම ඉන්නේ පුවත්පත් කලාවේදියෙක්ගේ චරිතයක්. එතකොට ඊට ඉස්සෙල්ලා මම රඟපාලා තියෙන පෙම්වතාගේ චරිතය වගේ දේවල් අතර යම් වෙනසක් කරන චිත්‍රපටි තමයි රිදී නිම්නය, ගංගාද්දර, යහළු වේලි ඔය වගේ චිත්‍රපටි කීපයක් මට මතක් වෙන විදිහට මම කියන්නේ. ඒ අවස්ථාවම අරගෙන මම ගංගා මේ මායා චිත්‍රපටි පුවත්පත් කලාවේදියාගේ වෙනුවෙන් මම විකාරේ පොඩ්ඩක් ඔය පුවත්පත් කලාවේදීන් විශේෂයෙන්ම ඔහු කැමරාවකුත් පාවිච්චි කරනවා. මම ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා මේ කැමරාවටක් ගාලා කොහොමද එකපාරට සට්සට්සට්ස් ගාලා ගන්න. ඒ කාලේ තියෙන එහෙම කැමරානේ මේ ෆෝන් එකෙන් ගන්න. හරි එහෙම ගන්න තත්ත්වයක් තිබුණ නෑනේ. මොකද්ද අපි ඒවට කියන්නේ මොනවද ගහනවද මේ මේ සෙල්ෆි සෙල්ෆි ඒව නෑනේ. ඉතින් දැන් ගන්න ඒක මම ඉගෙන ගන්නවා. ඊට පස්සේ මම හිතනවා මේ චරිතය වෙනස් වෙන්න ඕන කියලා. මම මගේ ශ්‍රවුල වවනවා ඔය ඔබ වවලා තියෙන ආකාරයටම. නමුත් මේ පැත්තෙන් අඩු කරලා උඩු රැවුල සහ මෙතන යටි රැවුල. හැබැයි කොණ්ඩේ ඔබ වගේ ඔහෙම බූෂට තියාගන්නේ නැහැ. හරිද? ඕක නිකම් මේ රිටක් ගැහුවොත් මකුළු දැල් කඩන්න පුළුවන්. ඕකේ. හරි. කොහොම හරි මේ ඒක ඒ වකවානුව තුල දවස් 5කයක ෂූටින් තියෙන්නේ. හැබැයි දවස් 10ක් 15ක් වගේ ඉන්න වෙනවා. ඒ ෂූටින් නැති දවසුත් තියෙනවානේ. මම මේ රවුල කපන්නේ නැහැ. එතකොට මට ඒ වෙලාවේ චිත්‍රපටි ලැබෙනවා. මම සමහර චිත්‍රපටියක් දෙකක් ප්‍රතික්ෂේප කරමින් මේ විදිහටම ඉන්නවා. ඒක ශේෂපලියක්කාර මහත්මයා මේකප් කරපු ඔය පසුකාලීනව විරාගේ මේකප් කරපු තැනත්තා සහ සුමිත්‍රා පීරිස් මැතිණිය සහ තෝරි රණසිංහ මහත්මයා ඉතාම ඉහළින් අගය කරනවා. ඔබේ මේ කැපවීම ඉතාම ඒව ඒ වෙලාවේ මම හිතලා කියන්නේ මම දැන් ආපෝ නැටවතාව මුලට එනවා නම් මම මේ රස්සාවක් හොයාගෙන ඇවිල්ලා කරන රස්සාව ස්ථාවරත්වයේ නෙවෙයි. හරි. ඒක සමහරට මේ ඒ අවස්ථාවේ අපේ ශේෂ්ත්‍රයේ මෙහෙම කියවෙනවා මේ මනුස්සයාගේ මෙහෙම දායකත්වයක් තිබ්බ කියලා. ඒකට තමයි මට පළවෙනි සම්මානය ලැබෙන්නේ. මම සම්මානය ගන්නේ විරාගේ චිත්තපටියේ වැඩ කටයුතු ඉවර කරලා ඇවිල්ලා මම වේදිකාවට නැගිනකොට මිනිස්සු ගානවා අර වේදික ඒ ඉවර වෙලා ඇවිල්ලාම නෙමෙයි කිනුත් තව ටික කලක් ගිහිල්ලා. ඊට පස්සේ මට සම්මාන කීපයකට මම පාත්‍ර වෙනවා. ඊළඟට පළවෙනිම සම්මානය හම්බෙන්නේ විරාගේ චිත්තපටියට. සම්මාන පිළිබඳව ඔබ තව මම දන්නවා තව ප්‍රශ්න අහන්න යයි. ඊට ඉස්සෙල්ලා මම මෙහෙම දෙයක් කියන්න. සම්මාන පිළිබඳව ඒ දක්ෂතා පිළිබඳව කුසලතා පිළිබඳව ඇගීම වටිනවා. නමුත් ඉතින් ඒ ඇගීම ඇතුළත සමහර වෙලාවල් වලදී අපිට තේරෙනවා ඒ ඇගීම වෙන වෙන පැතිවලට යනවා කියලා. කියන්නේ සම්මාන ප්‍රදානය කරනවට වඩා සම්මානය බෙදනවනේ. තෑගි වෙනවා වගේ එහෙම දෙනවා සැනසිලි තෑගි වගේ. ඉතින් ඒ නිසා ඒවා පිළිබඳව ලැබුණොත් සතුටු වෙනවා. ඒක අපි බාහිරව තිබුණ නමුත් මෙතෙන්දී දැන් මට ලැබුණු සම්මාන ගැන ඔබ අහන්න ඉස්සෙල්ලා මම කියනවා මට ලැබිලා තිබෙනවා
හොඳම නළුව හොඳම සහාය නළුව ජනප්‍රිය නළුව ඒක ගැන මම වෙනම කතා කරන්නම් සහ හොඳම නිෂ්පාදක ලබා ගත්තේ මම නළුවෙක් සිංහල සිනමාවේ නළුවෙක් හොඳම නිෂ්පාදක සම්මානය සිසිල ගිනිගනින්ට ලබා ගත්තට පස්සේ මේ මෑතකදී තමයි ගරසර්ප චිත්‍රපටි වලට අර්ජුන කමලනාත් හොඳම නළුව හොඳම නිෂ්පාදක සම්මානය ලබා ගන්නේ මම සතුටු වෙනවා මම සිසිල ගිනිගනේ චිත්‍රපටියේ නිෂ්පාදක වෙලා කටයුතු කරලා ප්‍රසන්න විතානගේ එළියට දැම්මා වගේම ජයන්ත චන්ද්‍රසිරිත් එක්ක මට පසු පරම්පරාවේ ආව අර්ජුන කමල්නාත් ගරසර්ප වගේ චිත්‍රපටියක් කරමින් හොඳම නිෂ්පාදක තත්ත්වයට පත් වීම මේක තව ඉස්සරහට වෙන්න ඕන හරි ඒ වගේම මට හම්බ වෙනවා හොඳම ගීත රචක ඒ කියන්නේ මමම අධ්‍යක්ෂණය කරපු සිනාවතරින් චිත්‍රපටි නිරෝෂා විරාජිනී ගායන සිරවි තිබුණත් කෙනෙක්ට ඒක මහා සම්මාන පිළිබඳව තව විවිධ සම්මාන හම්බ වෙනවා පිටරට අවස්ථාවන් වලදී මාව ඇගීමට ලක් වෙන අවස්ථාවන් තියෙනවා අපි සියරම තියලා ඔබේ මේ බයිස්කෝප් කාර්යෝ වැඩසටහන ටිකක් රසවත් කරන්න සිද්ධියක් මම කියන්න කැමතියි දැන් ජනප්‍රිය නළුව සම්මානය පිළිබඳව අදට තියෙනවානේ කතන්දර ඒව ඉතින් එක එක විදිහනේ ওই ජනප්‍රිය නළුව සම්මානය අකණ්ඩව ලැබෙන කාලේ අපි සිනමාවට එනකොට අකණ්ඩව ලැබෙන කාලේ තමයි ගාමිණී පොන්සක මහත්මයා. ගාමිණී පොන්සක මහත්මයා අකණ්ඩව මේ ලබාගෙන එනවා. ටික කාලයක් යනකොට 1982 මගේ මතකේ නිවැරදි නම් විජේ කුමාරතුංගයන් මේ සම්මානය ලබන්න පටන් ගන්නවා. ඒකට ගාමිණී අය කිසිම දෙයක් විරුද්ධතාවයක් නැහැ. විජේ කුමාරතුංග එක දිගටම ලබාගෙන යනවා ඔහුගේ මරණය දක්වා. 1988 සඳහාත් ඔහු සම්මානයට පාත්‍ර වෙනවා. ඔහු ජීවිත මතර නැහැ 89 නේ සම්මානය දෙන්නේ. ගිය වසරේ හොඳම ජනප්‍රියම නළුවා 88 ජනප්‍රියම නළුවා විජේ කුමාරතුංග මම ඉස්තාස කරනවා විදියට. අදටත් ඇත්තටම ජනප්‍රිය නළුවා විජේ කුමාරතුංග. ඇත්තටම අදටත් ජනප්‍රිය නළුවා විජේ කුමාරතුංග. නමුත් ඉතින් විජේ කුමාරතුංග පිළිබඳව මේ අද සිනමාවට එන කෙනෙකුට අපිට විස්තර කරලා කියන්න බෑනේ. ඒක වෙනම දෙයක්. දැන් මේ වකවානුව වෙනකොට නොම්බර 17 වගේ මදුසීන වගේ චිත්‍රපටිවල එකට රඟපාලා මම ජීවනුත් එක විදියට වාණිජ චිත්‍රපටි රැල්ලේ එකට ඉන්නේ. ඇත්තටම මම හිතනවා මම ගිය ඉන්ටර්විව් එකට ජීවනුත් ආවා කියලා මුලදි. මම දන්නේ නැහැ. ජීවන් එක කියයි දන්නේ නැහැ. කොහොම හරි එහෙම තත්ත්වයක් තියෙනවා. ඔය දැන් මේ ඔහු තනියම චිත්‍රපටි කීපයක් කරගෙන ඒක අගය කරන්න ඕන ජීවන්ව. ඔහු අර මේ මං හිතන්නේ මට නම මතක නම් මේ මොන මිනිසෙක්ද හිත හොඳ මිනිසෙක් හිත හොඳ කොල්ලෙක් හරි ඒ වගේ දේවල් කරගෙන ඊට පස්සේ රන්දිනිගල සිංහයා ඒ වගේ කරගෙන ඔහු ගොඩනගා ගන්නවා ඔහුගේ ජනප්‍රිය නළුව කියන ස්ථාවරේ මට අදට තාම දුකයි මට හැකියාවක් තිබෙනවා නම් මේක සමහර වෙලාවට කවුරුත් පිළිගන්නේ නැහැ මම වර්තමානයේ ක්ලීටස් මෙන්ඩිස්ව අධ්‍යක්ෂණය කරනවා ඔහුට සම්මානයක් ලැබුණත් එකයි නැතත් එකයි ඒ කරලා තියෙන මං කරපු ගඟුලක කියන ගිනියම කියන චිත්‍රපටි ඒ ගඟුලක ගිනියම කියන චිත්‍රපටි චරිතයට මට ජීවන්වත් ඒ විදිහට පාවිච්චි කරන්න ඕනකම තියෙනවා ජීවන් දක්ෂ නළුවෙක් ඒක වෙනම කතාවක් දැන් ඒ ඔය කතා කරපු කතාවමම අනිත් පැත්තෙන් මමත් දිනුම සටන ඔය වගේ චිත්‍රපටි වල රඟපාලා මම ජනප්‍රිය නළුව පැත්තෙන් උත් ඉන්නවා අර කලාත්මක චිත්‍රපටි කරමින් මම ඔබට කලින් තේරුම් කරපු විදිහටම දැන් විජේ කුමාරතුංගගේ අභාවයත් එක්කම 89 වසරේ කවුද ජනප්‍රිය නළුව වෙන්නේ දැන් ජීවනුත් ඉන්නවා මාත් ඉන්නවා මේක සීතල යුද්ධයක් බවට පත් වෙනවා එතකොට තමන් දැන් විජය දාලා මම කලින් කතා කරා විජය යොදවලා චිත්‍රපටියක් කරනකොට ඒ චිත්‍රපටියට ආයෝජනය කරන මුදල නැවතතාවක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය නිෂ්පාදකයාට දෙනවා ඒ වගේම අධ්‍යක්ෂකවරයාටත් දෙනවා අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටියට විජය කුමාරතුංගයන් ගමු කියලා ඒ වකවානුව තුල කියනකොට ඔහු ඔප්පු කරලා පෙන්නනවා විජය රඟපාන චිත්‍රපටි වලින් ලැබෙන ආදායම එතකොට ඔහු ජනප්‍රිය නළුව කියන එක ඒක ආයේ ඒකේ කතා දෙකක් නැහැ එහෙම තියෙනවා දැන් ඔහුගෙන් පස්සේ මේ ඉඩස පුරවන්නේ කවුද පෘථග්ජන පුද්ගලයෙක් විදිහට මටත් ආසාවක් තියෙනවා ජීවන්තත් ආසාවක් තියෙනවා ඊට අමතරව දැන් අපිව යොදවලා චිත්‍රපටි කරනවානේ දැන් මාව යොදවලා ආනන්ද වික්‍රමසිංහ වගේ චිත්‍රපටි කරපු අය දිනුම සටන වගේ චිත්‍රපටි කරන්නේ තිලක් වේහැල්ල හොඳින් නැත්තම් නරකින් කරපු ඒ පිරිස එකතු වෙනවා මෙන්න මේ කූපන් දාන්න ප්‍රේක්ෂකයෝ දාන්න ඇති ඇත්ත කතන්දරේ ප්‍රේක්ෂකයන්ට වඩා ඒ වකවානුව වෙනකොට මේ බැකින් එක එනවා එතකොට ජීවන්ම
Sunil T. Penandu wagi aye, oke cerita pada rahasia kehidupan ini nona. Sunia Disa, ya pette mustahil karna. Api denna terus, sih terus yudya. Api denna ekene kah happy nene. Kau dah tapi denna ada yang nengah macam nengah kia gitu nene. Ubalahan doan bilang. Namun mes sih terus yudya aja illa. Das nam si asu nami jaran penalu sammani mangganno. Mata labino. Itu pasti. Mereka mantel labeno, labeno, I think labeno, karena mamat dana, mereka labuna ada, mereka ada backing mereka kudu labuna kira. Itu dah sampai anuhi di, jiwan istirahat, jiwan gadno. Hari, atur mana jangan pilih naluah kira, mereka kala antara tiap si andora, na itu dah sampai anuhi di jangan pilih naluah itu mama. Namun itu dah sampai anuhi di jiwan te backing mereka dengan gaya, itu gadno. Tapi apa jenama hodur bagadno? Ubah keyasa kerana mereka itu ama mereka taruna para pelota. Itu dah sampai anuhi ki. Jangan pilih naluah tuh orang deh, jiwan deh backeran deh katya usaha kerana mata backeran deh katya kena. Apa jenah kata ajaran ini? Apa jenah makin orang nenepa, apa? Unne, unne, unne. Kira apa jenah mau dana? Mie wede wede apa nenek ya? Ya, udah jangan pilih naluah ini ready sih loh. Hari, oh jangan pilih. Namun tuh jangan pilih ini aja. Citra pati ke kata naik ya? Ini nenek hero ini nenek. Mami ke mewat mangkian deh, mami ke hebat apa sih? Wede kat pun nisa. Jiwannya ini melalui kehalal balan. Abby ini kan jiwannya mama itu ya, bicara katakan dari pilih mana kata kerana. Abby apik denna mana jangan, apik denna itu no. Mereka pada tidak, mereka itu tidak kalau kami bihirok pendoonnya, apik denna mana bihirok kunne. Mama garu garu no jiwan te, katakan dari itu. Ikan jiwannya itu nih ayat telah hiti yang kuda jiwannya ini sangat mekarake nih jadi kira hitan dari. Mama itu dia nih dia jiwan jiwan itu pasti mekarake nih jadi kira. Ini pasti berdisi bela. Ini pasti mama dengannya mangi dengannya Shashi Vijendra. Ada orangnya mata ini pasti mata katne. Ini saya kami. Atta wasim saman yang kini negara pilih bandar ini seleksi kita memerlukan. Api dan mama sangat guna dulu kian mukid degi atau mana pused degi atau dengannya di sinema jatuh antara sinema sa cipta pati pada temagi ekmat tegar atau karya ini kiam ini minyak soalnya katakan aku tu. Apa itu dengi nama budu makar dia. Ini rangganya pilih bandar ho, ini cerita pati adyakshanya pilih bandar ho. Itu kalau Moskow jatuh antara sinema ulah ledi, api gila viragi cerita pati adik, tiada kotor viragi cerita pati jayak dahai tatkah kawinnya. Namun loko puji ter Robert De Niro agen, nalu tapi ter pinno, eka apa itu dana no? Eka atternya viurta artike ni saya tiba cedek, mukad, mamanewata tawat kena gamini Fonseca, Tony Randa Singh, Joe Bay Vikramakianne, mata wada ati daksha nalu. Namun ount ඒ සංගුර්ථ ආර්ථික කාල සීමාව තුළ ලෝකේ විවෘත වෙලා තිබුණ නැති හින්දා කොච්චර චිත්‍රපටි උළෙලවල් තිබුණත් ඔවුන්ගේ සීමිත චිත්‍රපටි උළෙලවල් කීපයකට පමණයි. ඔවුන්ගේ චිත්‍රපටි නැද්ද? ලෝබේ වික්‍රමගේ, ටෝනි රණසිංහගේ, ගාමිණී පොන්සේකාගේ හොඳම නළුව තත්ත්වයට ගේන චිත්‍රපටි තිබුණ නැද්ද? තිබුණා. හරි. නමුත් ඊට වඩා වැඩි චිත්‍රපටි ප්‍රමාණයකට මම යවුණා ෆිල්ම් ෆෙස්ටිවල්ස්. ඒ නිසා මම ලෝකේ දැක්කා. ලෝකේ මේ තරගකාරීත්වය දැක්කා. මේ තරගකාරීත්වයේ තිබෙන යථාර්ථය දැක්කා. මේ තරගකාරීත්වයේ තියෙන්න ඕන පුහු ජනප්‍රියතාවයට වඩා කිසියම් ආකාරයක සාධනීය රංගනයක් එක්ක කියන එක මම දැක්කා. ඒ නිසා මේ වසරේ මම දන්නේ ළඟදී තිබුණ යම් කිසි සම්මාන උළෙලකදී අපේ තරුණ නළුවෙක් කුසල් ජනප්‍රිය මගේ චිත්‍රපටයේ තියෙනවා. Orang mama kita juga ganggu lagi ni, mama kita cerita pada itu kusar orang ke panah, daksana duit. Ini daksita apa yang sanda ha? Oh, pekerja kaya, oh, semua tabagat tenang. Mangga pe pekerja kaya di sana mama gawuru kerana, ekia kari itu masih dulu anang. Muka tu, eh, tamai api diri tu balap berutuin ni. Nawatawa tawa kiting mangi tena api tau bahu dewal katakan ada tiba nanti mang mata asal tiba nanti ubeta hagi ni inde, mangi katakan ada mangi unar kanggo hagi ni. Amaru yang hari ini nanti kita dah nitne. Kamar negara, tapi tawa tawa sekarang hamba bemo. Mama, magi sinema, jiwite, amnya madeki, mienya beda hada ganda usaha kerana, ekstrem mata adadini jana pihenalu awin debat, pihak partekya, hu pekshekya, idriye, magi karunu kiala, yamma karik, akarshanya aku, ongi awadanya aku, ongi kiamat takku, laba ganda nivi. Hebat, hebat. Lebih nama orang ni, agaknya mak ayah macam ni, mama tu perutaknya nama manusia ikut dia. Anuai mak ayah sendiri lebih no. Boleh istuti. Namun, mereka tuling mata puluang guna na sanjivedan ekaran, magi adhikim sa, magi adas tuling.
හැම අදහසක්ම නිවැරදි විය වෙන්නේ නැහැ. නමුත් ඒ තුල යම් කිසි ආකාරයක ගන්න කෙනෙකුට ගත හැකි යම් ආකාරයක නිදසුන් තිබෙනවා නම් ගුරුවරුකම් තිබෙනවා නම් මේ බයිස්කෝප් කාර්යෝ වැඩසටහනට මම සහභාගී වීම පිළිබඳව මට විශාල සතුටක් ලැබෙනවා. මෙච්චර වෙලා මේ පුටුවේ වාඩි වෙලා මට හුඟක් දුන්නාට ඔබට ගොඩාක් පිං. අවසාන වශයෙන් අපේ අයියට මොකද හිතෙන්නේ අපේ බයිස්කෝප් කාර්යෝ වැඩසටහන ගැන? මෙහෙමයි, මම මෙතෙන් දෙනකන් දන්නේ නැහැ බයිස්කෝප් කාර්යෝ වැඩසටහනේ අන්තර්ගතය කුමක්ද කියලා. මට මේකට මාලකා ආරාධනා කරනවා. මම කැමැත්තෙන් යනවා. ආවම තමයි දැනගන්නේ මා සමග ප්‍රශ්න විචාරයට ඉන්නේ ගයාන් කියලා. ඒතර ගයාන් මට සමීප කෙනෙක්. අපි මුනුසුම් රාත්‍රියේ වැඩ කරද්දිත් ඔබ මට දක්වපු සහයෝගය සහ ඔබ තිබල ඔබ මෙතන පුටුවේ ඉඳගෙන ඉඳින්ද ලැබෙන කිසියම් ආකාරයක ඒ සතුට නෙමෙයි මගේ රිලැක්ස් වීම තුළින් මම මේ කතාව දිගටම කරගෙන යනවා. නමුත් මම දිගටම උත්සාහ කළේ මේ තුල යම් කිසි පණිවිඩයක් දෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට එවැනි දෙයකට ඉඩ ප්‍රස්තාව සලසා දෙමින් ඔබලා මේ කරන්නේ කිසියම් ආකාරයක මහා ජනතාව ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම වගේම යම් ආකාරයක ඔබලගේ ශ්‍රමය කාලය මුදල වියදම් කරලා යම් කිසි ආකාරයක සම් ආකාරයක ව්‍යාපාර ස්වරූපයක් ඒක තුල ඔබලා ධම්මාකාරයක දැනුවත් කිරීමක් යම් සිනමාව පිළිබඳ යම් අධ්‍යාපනයක් වගේ දෙයක් කුත් ලබා දෙන්න මාව දායක කර ගැනීම පිළිබඳව මට විශාල සතුටක් තියෙනවා. ඒ නිසා මෙය තවදුරටත් මේ වැඩසටහන සර්ව ප්‍රකාරව සාර්ථක වෙන්නත් නිරන්තර වැඩසටහන් වලට ගෑන්ට සහභාගී වෙන්න වාසනාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. අයියාගේ වටිනා කාලය අපි වෙනුවෙන් විඩම්බරාට ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරය අයියට. ආයුබෝවන්.